අයිබෝවන් කලින ප්‍රවෘත්තේ වර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්තේ විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල ප්‍රථමයෙන් පුවත් සිරස්තල මානව හිමිකම් කඩකිරීම පිළිබඳ සුවබැලීමට පත් කළ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපතිට තෙල් ඇමති ඉන්ධන හංගලානම් වහා අත්අඩංගුවට ගත යුතුයි ඛනිජ තෙල් වෘත්තීය සමිතිය කියයි පරණ වී මිලදීගත් නිලධාරින් දෙදෙනෙකුගේ වැඩ තහනම් වැඩිදුර විමර්ශන CID බහරේට සිංහල ගොවිතැන කෘතිය ජනපතිට ගලෙන් බිඳුනව ගොවීන් වගාවට අවශ්‍ය බීජ හිඟේ නිසා පීඩාවට ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් ඉහළට අඛණ්ඩව 20 වන දිනට 1000යි මූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් දින 18කට කොවිඩ් මරණ 500ක් දරුවන්ට උණහෙම්බිරි සෝබනි රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම ප්‍රතිකාර සඳහා යොමු වන්න සෞඛ්‍යංශ ජනතාවගෙන් ඉල්ලයි GMO වැඩ වර්ජනය తాවකාලිකව අත්හිටුවයි හිටපු മന്ത്രി රංජන් තුන්වන දිනටත් විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට ප්‍රථමයෙන් දේශීය පුවත් මානව හිමිකම් කඩකිරීම සිදුව ඇතිදැයි විමර්ශනයට පත් කළ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බහර දී තිබෙනවා ඒ ජනාධිපති කාර්යාලයේදී මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම සහ සමාන බරපතල වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත් කළ කොමිෂන් සභාව හෝ කමිටු අනාවරණය කරගත් තොරතුරු විමර්ශනය පරීක්ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් 2021 ජනවාරි මාස 21 වනදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර HMD නවස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසම පත් කළා. මෙම කොමිසමේ පළමු වාර්තාව 2021 ජූලි මාස 21 වන දින ජනාධිපතිවරයා වෙත බහර දී සිදු වුණා පිටු 107කින් සමන්විත දෙවන වාර්තාව සැකසීමේදී යුද්ධයට මුහුණ දුන් සහ එය ආශ්‍රිත අධ්‍යක්ෂින් සහිත යාපනයේ සහ කිරිනොච්චි දිස්ත්‍රික්කයන්හි පදිංචිකරුවන් 75 දෙනෙකුගේ සාක්ෂි මත පදනම් කරගත් කරුණු සැලකිල්ලට ගනිමින් නිර්දේශ කිහිපයක් කොමිසම ඉදිරිපත් කර තිබෙනවා මේ අතර නව ආගමික ස්ථාන ලියාපදිංචිය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට පැමිණීමට පෙර තවදුරටත් සාකච්ඡා කිරීම වැදගත් බව ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ මහා සංඝරත්නය පෙන්වා දී තිබෙනවා බෞද්ධ උපදේශක සභාව 13 වන වරට ඊය පසුරේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය කර ඇත්තේ නව ආගමික ස්ථාන ඉදිකිරීම සහ පවත්වාගෙන යාම ඉරු දින දහම් පසල් පවත්වාගෙන යාම කතිකාවත් සහ විහාර දේවාලකම් පනත උතුරු හා නැගෙනහිර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල මැනුම් කටයුතු සහ පුරාවිද්‍යා ආඥා පනත සංශෝධන යන කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා නව ආගමික ස්ථාන ලියාපදිංචි කිරීමේදී ඒ ආගම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වෙන වෙනම සැලකිල්ලට ගත යුතු බව සාකච්ඡාවට ලක් වී තිබෙනවා හෙටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද තුන්වන දිනටත් දේශපාලන පරිගණක පිළිබඳ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා බන්දනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා බන්දනාගාර බස් රථයකින් විශේෂ ජනාධිපති කොමිසම වෙත රැගෙන එනු ලැබුවා යහපාලන සමයේ සිදු වූ දේශපාලන පරිගණක වලට ලක්වීමට හේතු වූ කරුණු පිළිබඳවයි මෙහිදී විමර්ශන සිදු කෙරෙන්නේ මෙහිදී අගතියටපත් පාර්ශවය වෙනුවෙන් සිදු කරන විමර්ශනවලට අනුව රංජන් රාමනායක මහතාගෙන් කරුණු සටහන් කරගෙන එය ජනාධිපති කොමිසම වෙත බහල දීමට නියමිතයි. ඒදී දේශපාලන පරිගණක වලට ලක් වූ අය ලෙස හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නවගඩ මහතා ඇතුළු 6 දෙනෙකු සටහන් කර තිබෙනවා. ඒ අනුව කොමිසම මගින් රංජන් රාමනායක මහතා වග උත්තරකරුවෙකු ලෙසයි නම් කර ඇත්තේ. විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන අද දිනේ ප්‍රමාණවත් පරිදි ලැබුණේ නැත්නම් අද දිනත් විදුලි කපාදුවක් සිදු විය හැකි බව විදුලි බල මණ්ඩලය පවසනවා මේ පිළිබඳ අවසන් තීරණය අද පස්වරුවේ ගැනීමට නියමිත බවයි මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේ විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන නොමැති කම හමුවේ කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ බලාගාර දිත්වය මතුගම සහ තුල්ගිරි යන බලාගාර මේවන විට අක්‍රියව පවතිනවා. අදියර දෙකක් යටතේ දිවයිනපුරා විදුලි කප්පාදුවක් ඊයේ සිදු කෙරුණා. බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නියමිත පරිදි අද දින නොලැබුණහොත් අද දිනේත් විදුලි කප්පාදුවක් සිදුවන බව විදුලි බල මණ්ඩලය පවසනවා. අද දිනේ විදුලි ඉල්ලුම අවම මට්ටමක පැවතුනද දැනට පවතින තත්ත්වය හමුවේ අද රාත්‍රී කාලයේ විදුලි සැපයුමට බාධා එල්ල විය හැකි බවටයි විදුලි බල මණ්ඩලය අනුතුරු වඟවන්නේ මේ අතර මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා
महाजन उपयोगिता कमीशन मेधिहत्ति प्रमाण लबादर्ण महाजन බදුල්ල පැවතී උත්සවයකට අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊ පසුරුවේ සහභාගී වුණා. අමාත්‍යවරයා උත්සවයේ රැඳී සිටින අවස්ථාවේදීද විදුලි විසන්දවීමක් සිදු වුණා. උත්සවයේ අවසානයේ මාධ්‍යවේදීන් මෙම විදුලි අර්බුදය පිළිබඳව අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර එෙහිදී අමාත්‍යවරයා සිය නොසතුට පළ කර එම ස්ථානයෙන් පිටව ගියා. ඌව ව්‍යාපාර සමුළුව 2022 ඊයේ බදුල්ලේදී පැවැත්ුණා. මෙය සංවිධානය කරනු ලැබුවේ ඌව පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ගේ සංවර්ධනය පිළිබඳ සංවිධානයයි. මෙම සමුළුව අතරතුර විදුලිය විසන්දවීමක් සිදු වුණා. මම හිතනවා රජයක් පිට අපිට අභියෝග ජය ගන්න පුළුවන්. ස්තුතියි ආත. මෙම උත්සවයේ නිමාවීමෙන් අනතුරුව රටේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳව සහ විදුලි අර්බුදය පිළිබඳව මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර අමාත්‍යවරයාගෙන් ඊට හිමි වුණේ මෙවන් ප්‍රතිචාරයක්. අර්ථව විදුලි අර්බුදය ගැන පොඩ්ඩක් කියන්නද? දැන් ඔබතුමා ඔබතුමා ඉන්න කොට අහන්න කියලා. ඕක අපිට සම්බන්ධනය කරන්න ඔබතුමා. ඈ? ඔය කරුණ කරන්න කොහොමද කියන්නේ? ඔබතුමා ඉන්න කොට විදුලි ගියානේ. ඔබ ඔබ කරා වයි මෙතන ලහවදා කරලා ඉන්නේ නේද? ඒක කිල විනාඩි 5කින් එන එක සංකාය අරුම පුදු දෙයක්. නෑ ඒකෙන් කාලකන්ණි සන්තෝෂයක් ගන්න යන්න එපා. නෑ මම පිටිදී ආයෙත් ඒක නැහැ. හරි. දැනුත්යි කියාද කියලා? ඔව්. ඕකට ප්‍රශ්න. නෑ මම දැනුත්යි පිටිදී කියන්නේ විදුලි අර්බුදයක් තියෙනවා ජනතාව කඩ දෙලා ඉන්නේ. ඔබතුමාලායි සත්‍ය දැනගන්න. දෙවිනපුරා ගොවීන්ගෙන් වී අස්වනු මිලදී ගැනීම මේ දිනවල කෘෂිකර්ම අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සිදු කරනවා. එවන් පසුබිමක නිකවරටිය ප්‍රදේශයේ පරණ වීතොග ගබඩා කිරීමේ චෝදනා මත නිලධාරීන් දෙදෙනෙකුගේ බඩ තහනම් කර තිබෙනවා. ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතාගේ නියෝගයකට අනුවයි. පොහොර නොමැතිව පීඩා විඳින්මින් සිය වගාවන් පවත්වාගෙන ගිය ගොවීන් අස්වනු නෙලීම ආරම්භ කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් මේ දිනවල දිවයිනපුරා වී අස්වනු මිලදී ගැනීමද සිදු කරනවා. එවන් පසුබිමක නිකවරටිය ප්‍රදේශයේ වී ගබඩා දෙකක පරණ වී ගබඩා කරමින් ඇතැයි වයඹ ගොවිජන සංවිධානවල ගොවීන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතාට දෙනුම් දී තිබෙනවා. ඒ අනුව සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ අදාළ වී ගබඩා තුල කිලෝග්‍රෑම් 115කට ආසන්න ප්‍රමාණයක්
ප්‍රමාණයක් ගබඩා කර ඇති නමුත් ඉන් කිලෝග්‍රෑම් ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් සත්ව ආහාර සඳහා යොදා ගන්නා ඉතා පරණ වී බවයි. අදාළ නීති විරෝධී වී මිල දී ගැනීම සහ ගබඩා කිරීම සිදු කළ වයඹ වැඩබලන ප්‍රාදේශීය කළමනාකාරවරයා සහ අදාළ ගබඩාව බහරව සිටි සහකාර ප්‍රාදේශීය කළමනාකාරවරියගේ සේවය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නියෝගයක් මත වහම තහනම් කිරීමට පියවරගෙන තිබෙනවා. නිකවරටිය ප්‍රදේශයේ ඇති එම වී ගබඩා දෙකම විගණන නිලධාරීන් මුද්‍රා තබා ඇති අතර ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර දී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ. තවමත් දිවයිනපුරා සිටින ගොවීන් සිය වගාවන්ට සිදු වූ හානිය ගැන පවසමින් හඬා වැටෙනවා. නිසි පොහොර නොමැතිව විනාශ වූ වගාවට අවශ්‍ය වන්දි මුදල්වත් ලබා දීමට පියවර ගන්නා ලෙසයි ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. රසායනික පොහොර ඉල්ලා අරගල කළ ගොවීන් අතරේ සමහර ගොවීන් කාබනික පොහොර යොදා ගනිමින් සිය වගාවන් පවත්වාගෙන යාමට කටයුතු කළා. මේ කාබනික පොහොර පමණක් යොදා ගනිමින් මහවැලි ඩී කලාපයේ ගොවි මහතෙකු බුලත් කහ බීලුණු ඇතුළු වගාවන් රසක් පවත්වාගෙන යන ආකාරයයි. කාබනික පොහොර පමණක් යොදා සිදු කරන තම අස්වැන්නට ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බවයි ඔහු පවසන්නේ. මං හරි කැමති මේ සෝභාධාරණයක. කිසිම පොහොරක් ගන්න කොම්පෝස් වලින් කොලරොඩු කැප්පිටියා එතකොට වැටහිර ඌවගෙන් තමයි මේ වගාව කරලා තියෙන්නේ. කිසිම දවසක තමයි මම මේකට පොහොර මට නැහැ. ඒ වුණාට මං දාලා නැහැ මේ කොම්පෝස් වලින් තමයි මේ වගාව ගෙනියන්නේ. මෙතරසිය වගාවට අවශ්‍ය බීජ වර්ගවල හිඟයක් පවතින බව ගලින් බිඳුන වැව ගොවීන් පවසනවා. මේවන විට උද්ගත වෙති තත්ත්වයේ මත බීජ නොමැතිකම නිසා ගොඩබෝග වගා කරගත නොහැකි වී ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. මේ වෙනකොට බඩේරුඟු බීජත් සියලුම බීජ නැහැ. මේ වෙනකොට ඒවා මේ ප්‍රධාන සමාගම් වලින් බඩේරුඟු බීජ ගේනවා. ඒවල ප්‍රමිතියක් නැහැ. එක බඩේරුඟුවට ප්‍රමාණයක් සමහරක් වල ඇට ලොකුයි, සමහරක් වල ඇට පොඩි. ඒ ඇට සම්පූර්ණම ගෙනාවට පස්සේ ඒ බඩේරුඟු වල අස්සන්නක් නැහැ. කිසිම දායක ගොවියා හැම ගොවිතැනින්ම අයින් වෙලා යන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මෙහි තෙල් බොන්න තත්ත්වෙට මේ පත් වෙනවා. මේ වයසෙන් මේ පවතින වටකීඩේ මේ වයස වෙනකොට මීට වඩා දෙකක් ලොකු වටකීඩ බවට පරිවර්තන වෙලා තියෙන්න ඕනේ. මේ කියන විදිහට ගෙදර පිළිකන කුස්සියදුම කැබිලිට කඩුත් එක කෝට් කැරිට කඩුම කොම්පෝස්ට් දාලා රජයෙන් සල්ලි දෙනවා කියලා මිනිස්සුන් ගේ පිටිපස්සේ දාන්න කියලා ඒ වගේ දාලා මේවට දැම්මන් පස්සේ මේව ලොකු වෙනවද නැහැ. එහෙනම් මේ වැඩසටහන විධිමත් කරන්න ඕනේ. උදේට බෙල්ට් එක දාන කලිසම දාන ලස්සන ඇඳුම් ටිකක් ඇඳගෙන ඉවර වෙලා රටේ අහිංසක මහජනතාවගේ මුදල් ටික බදු මුදල් ටික වංචා කරලා කොල්ල කන්න ඈ AI මහත්තයාගෙන් පටන් ගත්තන් පස්සේ ගෝජන සේවා බල මැදස්ත කී දෙනෙක් වැඩ කරනවද වෙන රටක මහත්තයෝ ගෝජන සේවා මැදස්තනක ඉංජිනේ කෙනෙක් ඉන්නවා. එකෙක්ට හිතුණොත් මේ නියර දාන්න බෑ අතින් අමාරු මැෂින් එකක් ඕනේ කියලා හිතුවා. සදිකෙන් ඉංජිනේ මැෂින් එක හදනවා. හදලේ මැෂින් එකුන්ගේ නම රටේ නම ගහගෙන ඉවරා අනිත් රටවලට විකුණනවා. අන්න එහෙමයි පුතේ රටක් කරන්නේ. මෙතරේ පඬිතු පූජ්‍ය මැද උයන්ගොඩ විමල කීර්ති හිමි විසින් රචිත මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් දවත මුද්‍රණය කළ සිංහල ගොවිතැන කෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදී වස විසින් තොරව කළ සිංහල ගොවිතැන නැවත වතාවක් පණගැන්වීම පිණිස මෙම කෘතිය යලි මුද්‍රණය කළ බවත් මෙය රාජ්‍ය නිලධාරීන් අතර බෙදා දෙන ලෙසත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. දැන් දේශපාලන වේදිකාවෙන් අසුණු කතා. ගම්මන්පිලගේ මේ උඹෑ කිවීම ඇතුලේ ගම්මන්පිලගේ රෙදි ගැලවිල ඉවරයි. මේ ඇමතිකම තමයි හැලුවට ලක් කරන්නේ. පිටරටින් සල්ලි වලට නැත්තම් ණයට ගන්න තෙල් නැව බාර ගන්න උත්සව තියෙන ඒවට ඇමතිවරු ඩබල් ඩබල් යන තාම විහිළු සම්පන්න රටක් බවට මේ රට පරිවර්තනය වෙලා තියෙනවා. කොමිෂම කියනවා විදුලිය කපන්න තහනම් කියන. විදුලි බල මණ්ඩලයට වෙන කරන්න දෙයක් නැත්තම් අපිට මොකද වෙන්නේ? මේ රංගපෑමක් සහ පැලස්තර දැමීමක්. එක පැත්තකින් අල්ලලා වහන්න හදනවා අනිත් පැත්තෙන් යනවා. කරුණාකරලා ප්‍රශ්නයට විසඳුම උන රටට. පාස්කු ප්‍රහාරය ගැන වග කියන්න ඕන සියලු දෙනාට දඬුවම් කරනවායි කියලා ජනතාවට හතරතේ දියුරලා ඒ කාලේ හිටපු ආරක්ෂක ලේකම්වරයයි පොලිස්පතිවරයයි නිදොස් කොට නිදහස් කර අධිකරණේ බෝම්බ පුපුරවා ගත්ත කීප දෙනා අරුණු කොට මේකේ වෙන මොකෙකුටවත් දඬුවම් ලැබෙන එකක් නෑ වගේ තමයි පේන්නේ. මෛත්‍රපාල සිරිසේන මැතිතුමා පාස්කු ප්‍රහාරයේ සිදුවන අවස්ථාවේ ආරක්ෂක හමුදාවන් වගේම රටේ රාජ්‍ය නායකයා විදියට වගකීමක් දරන බව පාස්කු වාර්තාව පිළිගෙන තිබෙනවා. ඒ අනුව ඉදිරි අවශ්‍ය නීතිමය කටයුතු වලදී එතුමාට අධිකරණ මේ කටයුතු වලට මුහුණ දෙන්නට සිදුවන බව මගේ වැටහීම. ඔමික්‍රොන් වෛරස් ව්‍යාප්තිය හමුවේ ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. අඛණ්ඩව 20 වන දිනටත් දෛනික කොවිඩ් රෝගීන් 10 ඉක්මවා ඊයේත් වාර්තා වුණා. ගත වූ දින 18 තුළ කොවිඩ් මරණ 508ක් වාර්තා වී තිබෙනවා.
ओमिक्रोन वायरस व्याप्ति हमे दैनिक कोविड रोगीन इहले अमीन तिबेनवा ए अणु ऑक्सीजन मते यापेन कोविड रोगीन गे संख्यावद 10%කින් इहले गोस अति बवाय सौख्य अमात्यांशय संधान कले एसेम दैडी सत्कार एकक एंदन 70 66ක්ම मेवन विट भावित करमीन तिबेनवा अकंडव 20වන दिनटत मेरट दैनिक कोविड रोगीन 10 इक्मवा ईए दिनत वार्ता उना ए रोगीन 1282 देनेकु लेसाय ए अणु गत ओ दिन 20 तुल मेरटिन वार्ता वी अति कोविड रोगीन गे संख्याव 24372 समस्त कोविड रोगीन गे संख्यावद 634333 दक्वा इहल गोस तिबेनवा मे अतर दरुवंट उण कैसवेनी रोग लक्षण पवतिन्ने नम वहाम वैद्य प्रतिकार संधा यमु करवन लेसाई ऋज्वे आर्य लमारोहले अध्यक्ष वैद्य जी विजय सूर्य महता इल्ला सिटिन्ने ओबगे दरुवाट उण कैस हेंबिरसा विसरदे उग्रे वेदनाव तिनावना अनिवार्यम वैद्यवरे कमवन्न एम नतन लंगम रोगलट रेंगने यन्न ए वैद्य उपदेश अनुव रोगे निश्चय करगन रोगे हंदुनागत्तर पासु ए वैद्य उपदेश अनुव प्रतिकार करन्न विशेषयेन्म ओबगे दरुवाट उण रोगयक वेरेंदिला दिन 14කට පසුව නැවතත් උණ ඇස් රතුවීම් ඒ වගේ මූණ රතුවීම් වගේ රෝග සහ වමනය වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම රෝගල රැගෙන යන්න මොකද අර මිත්‍සි කියන රෝගී තත්ත්වයට එන්න පුළුවන් ඒ රෝගී තත්ත්වයේ එන්නේ විශේෂයෙන්ම අවුරුදු 18 වඩා අඩු දරුවන්ට කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 23ක්ද ඊයේ වාර්තා වුණා අදාළ මරණ පෙරේදා දින සිදු වෙ ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කළේ. ඒ අනුව ගත වූ දින 18ක කාලය තුල වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 508. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 15949ක් ලෙසයි. කොවිඩ් වෛරසයේ මර්ධනය සඳහා වූ එන්නත් කරන වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මකයි. ඒ අනුව බූස්ටර් එන්නත් මාත්‍රාව මේ වන විට පුත්කලින් 63,72,961 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. මේ අතර අනිද්දා දිනේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෛද්‍ය වර්ජනයේ తాවකාලිකව අත්හිරු වීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ තීරණයකට තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළි රඹුක්වැල්ල මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. අදාළ සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහභාගී වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රකාශ කළේ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය කැනඩාවේ ට්‍රක්තරිය දුරන් මීටර් මාසයකට ඉහතදී ආරම්භ කළ විරෝධතාවය තවම අවසන් කර නැහැ. මෙම විරෝධය මැඩ පැවැත්වීමට කැනඩා රජය විශාල පරිශ්‍රමයක නිරතව සිටිනවා. අධිකරණ නියෝග හමුවේද විරෝධතාකරුවන් මර්ධනයට එරට රජය දිගින් දිගටම උත්සාහ කළා. විරෝධතාකරුවන් පවුල් පිටින් කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය යා කරන පාලමද අවහිර වන ලෙස තවමත් රැඳී සිටිනවා. පාලම අවහිර වීම හේතුවෙන් දෙරට අතර වෙළඳාමටද විශාල ලෙස බලපෑම් එල්ල වී තිබෙනවා. එරට පොලිසිය විරෝධතාකරුවන් ඉවත් කිරීම සඳහා වන මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරමින් සිටිනවා. මෙම තත්ත්වයේ හමුවේ ඊයේ නැවතත් ඔටාවා නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට බලධාරීන්ට සිදු වුණා. නමුත් තවමත් අනනුතකමින් විරෝධතාකරුවන් විශාල පිරිසක් නගරයේ රැඳී සිටින බවටයි වාර්තා වන්නේ. පොලිසිය මේ වන විටත් 100කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ විරෝධතාකරුවන් ඔවුන්ගේ දරුවන් පලිහක් කරගෙන දිගටම විරෝධතාවයේ නිරතව සිටින බවයි. විරෝධතාකරුවනි ඔබ නීති විරෝධී විරෝධතා භූමිය තුල සිටින ඕනෑම අයෙකු අත්අඩංගුවට ගන්නා බව පොලිසිය ට්විටර් පණිවිඩයක් හරහාද දැනුම් දී තිබෙනවා. කැනේඩියානු පොලිසිය දිගින් දිගටම පවසන්නේ විරෝධතාවය අවසන් වනතුරු දිවා රෑ නොබලා තමන් කටයුතු කරන බවයි. සියලුම කොවිඩ් නීති පනවා තිබූ වකවානුව තුළ ප්‍රියසාද කිහිපයක්ම පැවැත්වූ බවට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට චෝදනා එල්ල වුණා. කොවිඩ් නීති කඩ කරමින් ප්‍රියසාද පැවැත්වීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පොලිස් පරීක්ෂණ මෙට්‍රොපොලිටන් පොලිසිය ආරම්භ කර තිබෙනවා. සිවිල් පරීක්ෂක නිලධාරිනියක් වන සූ ග්‍රේරේ මහත්මියද මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කළා. නමුත් ඇයට තවම ඇගේ පරීක්ෂණ වාර්තාව ලබා දීමට හැකි වී නැහැ. ඒ මේ සම්බන්ධයෙන් තවම පොලිස් පරීක්ෂණයක් සිදු වෙමින් පවතී. නමුත් ඇය ප්‍රකාශ කර සිටියේ සම්පූර්ණ වාර්තාව පොලිස් පරීක්ෂණ අවසන් වූ වහාම ඉදිරිපත් කරන බවයි. මෙට්‍රොපොලිටන් පොලිසිය අගමැතිට ඩවුනින් වීදියේ අංක 10 නිවසේ පැවැත්වූ ප්‍රියසාදය සම්බන්ධයෙන් ප්‍රශ්නාවලියක් යොමු කර තිබුණා. එම ප්‍රශ්නාවලියට අදාළ පිළිතුරු අගමැති බොරිස් ජොන්සන් අද පොලිසියට බාර දී ඇති බවයි වාර්තා වන්නේ. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන මාස 9ක් පමණ ගතවනවා. එන් සිදු වූ හානියට අදාළ වන්දේ අපට ලැබුණාද? එහි වත්මන් තත්වය කෙසේද? අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිරීක්ෂණයට ඊයේ දින ගොස් තිබෙනවා.
ඉන්දියාවේ හසිරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය ඇතුළු රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහලුම් 1486ක් රැගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු තීරයේ අසලදී ගිනි ගැනීමට ලක් වුණේ පසුගිය වසරේ මැයි 20 වෙනිදායි. ඒ ශ්‍රී ලංකාවට නාවික සතුන් 9.5ක දුරින් නැංගුරම්ලා තිබියදී මෙලෙස ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මෙරට මුහුදු තීරයට සහ ජලජ සම්පත්වලට මෙන්ම දීවර ජනතාවටද දැඩි අර්බුදයකට මුහුණ පෑමට සිදු වුණා. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය සඳහා අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් එම ස්ථානයට ගොස් තිබෙනවා. මේක ඉවත් කිරීම සඳහා ක්‍රමවේදයක් අපි යොදවා ගත්තා. ඒ ක්‍රමවේදය කොටස් 30කට කැඩලා තියෙනවා. එකක් තමයි විසිරුණු කන්ටේනර්ස් ඒ භාණ්ඩ ටික ඉවත් කරගන්න එක. 190ක් විතර දැන් සම්පූර්ණ වෙලා තියෙනවා. දෙවෙන්න තමයි ගිලිලා තියෙන මේ නැව උඩට උස්සන එක. මේ දෙපැත්තෙන් කම්බි 63ක් දාලා මේක උස්සන්න උත්සාහ කිරීමක් කරනවා. ඒ තුන්වන අධිරේදයේ තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ නැව යම්කිසි ප්‍රමාණයකට උඩට උස්සන්න සබ්මරීන් එකක් යොස් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ අවසාන වශයෙන් ඕම් බලාපොරොත්තු වන්නේ වෙනත් තැනකට අරගෙන යන්න. මේ වෙනකොට අපිට ලංකාවේ මුදලින් රුපියල් බිලියනයක පමණ වන්දි ලැබිලා තියෙනවා. සමහර වෙලාවට අපි දැක්ක මේක වෙච්ච වෙලාවේ නොයේ කාර්තකතන දුන්නා. අපි දැක්ක සමහර අය අර්ථකතනයක් දුන්නා. මේ නැවහලට අපි ගිනි දෙව්වා වගේ තමයි රජයට චෝදනා කරේ. හැබැයි රජයක් හැටියට අද අපි මෙවැනි ආපදාවක් සිද්ධ වෙච්ච වෙලාවට රජයක් හැටියට ගත යුතු ක්‍රියාමාර්ග අරගෙන විශේෂයෙන්ම අමාත්‍යවරු 4 දිනක් මෙතෙන්ට ඇවිල්ලා බලන්නේ මෙය ඉතාම ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන්න. මේ නෞකාන තුරෙන් අපේ රටේ පරිසරයට වෙච්ච හානිය ගණන් බලලා උපරිම වශයෙන් ඒ සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමේ කටයුත්ත අපි සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය හැටියට අපි කරනවා. මේ වන විට මූලික අධිරේ වන්දි ලෙස රුපියල් මිලියන 420ක මුදලක් අපිට පසුගිය වර්ෂයේ ඒ නැව් සමාගමෙන් නැව් රක්ෂණ සමාගමෙන් ලැබිලා දීවර කටයුතු වලට තහනම් කලාපයක් බවට පත් වෙච්ච සීමාව තුළ දීවර ජනතාව හැටියට කටයුතු කරපු 15,000කට වැනි පිරිසකට මේ රුපියල් මිලියන 420ක මූලික අධිරේ වන්දි මුදල ලබා දීමේ කටයුතු මේ වනට අවසන් කළ තිබෙනවා. ඒ වගේම දෙවැනි අධිරේ වන්දි සඳහා ඩොලර් මිලියන 1.75ක් මීට සති දෙකකට පෙර මහා බැංකුව හරහා රක්ෂණ සමාගම තැන්පත් කළ තිබෙනවා. ඒ කටයුතු අපි එළඹෙන සතියේ සඳා ඉඳලා ආරම්භ කරනවා නැවත වතාවක් ඒ දිස්ත්‍රික්ක තුනේ. ප්‍රවෘත්ති අවසන් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.